අයිබුවන් සුබෝදෑසනක් හතයි කාලාදත් ආරම්භ කරන්නට අපි සූදානම්. ඊයේ දවසේදී බොහොම විද්වත් වටිනා සාකච්ඡාවකට අපි අවතීර්ණ වුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ පවතින එක් අංශයක් කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය තුළින් සිදු කරන කාර්යභාරය සහ අපේ කෘෂිකර්මාන්තයේ වර්තමානය කෙවගේ මනාලිතය කොහොමද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කළා. ඉක්මනින් අවතීර්ණ වෙන්නම් අද සාකච්ඡාවට. අද ඉතාම වැදගත්. සේනා කොහෙද? රටෙන් ගියාද? තාම රටේ ඉන්නවද? ඒ විතරක් නෙමෙයි, පලා කොළ වර්ග අදට කන්න බැරි තත්ත්වයක්ද අපිට ඇති වෙලා තියෙන්නේ මේ පලිබෝධ නාශක නිසා. අලුත්ම සොයා ගැනීමක අපි වාර්තා ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. එමනම් අපි සාකච්ඡාවද ආරම්භ කරමු. හතයි කාලේ කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා අදත් අපිත් එක්ක එකතු වෙනවා. අයිබුවන් සුබදැසනක්. අයිබුවන් සුබදැසනක්. බණ්ඩාර මහත්තයා, අපි ඊයේ බොහොම විද්වත් සාකච්ඡාවකට අවතීර්ණ වුණා. අපි අද සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මුළු මහත් රටක්ම කලඹපු, දේශපාලන වේදිකාව උණුසුම් කරපු, පාර්ලිමේන්තුවත් උණුසුම් කරපු, අපි හැමෝම තරම දියටපත් කරපු සේනා රටට ආවා. සේන ගැන කතා කළා. අද සේන ගැන කතාවක් නැහැ. රටෙන් ගියාද? ඉන්නවද? මොකද වෙලා තියෙන්නේ? ගිය තැනකින් නම් තාම ගිහිල්ලා නැහැ. සේන ඇති රටවල් අප්‍රිකාවේ 40 ගානකට ගියා කියලා කියනවනේ. කිලෝමීටර් මිලියන 22ක් වට ප්‍රමාණයක් සහිත අප්‍රිකානු රටවල් හැම එකකම ගිය තැනකින් ඉවත් වෙලා නැහැ. ඉන්දියාවෙනුත් ගිහිල්ලා නැහැ. එහිඳ ලංකාවෙන් නොයයි කියලා හිතන්න බෑ. සාමාන්‍ය ලංකාවට ආපු කෙනෙක් යන්නෙත් නෑ. ඔයරි හැංගිලා හරි ඉන්නවා. ඒක හරි ඉන්නවා. ඔබතුමන් සඳහන් කරන ඒ පිළිතුර තුළ තිබෙන්නේ යම්කිසි ආකාරයකට සේනා වදුර සම්පූර්ණ පහව ගිහිල්ලා නැහැ. හැබැයි ඔබතුමන්ලා ඒක කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න ගොවීන්ට ලබා දුන්න උපදෙස් මම හිතන්නේ අතිසාර්ථක වුණා. එහෙමනම් සේනා කොහෙද ඉන්නේ? අපි පරිස්සම් වෙන්න ඕනේ කොතනද? සේනා එක්කෝ දැනට මේ සලබයා කැලෑබදව වල් පඳුරු යන අදිදේ ආශ්‍රිතව ඉන්නවා ඇති. ඒකට හේතුව එයාගේ ප්‍රියතම භෝග ආහාරය වන බඩ ඉරිඟු කොහොම හරි අපි කියලා නවත්ත ගත්තා වගා කිරීම. අවාරයට වගා කිරීම නවත්ත ගත්තා. අපි කාල සීමාවක් ප්‍රකාශයට පත් කළා, මේ කාල සීමාව තුළ බඩ ඉරිඟු හිටවන්න එපා කියලා. ඒ නිසා ඒගොල්ලන්ට එහෙම නැත්තම් මේ දළඹුවා බෝ කරන සලබයාට භෝග ජනප්‍රියම භෝග ආහාරය නැතුව ගියා. එහෙම කියලා මෙයා අතෑර ගියා කියලා හිතන්න බෑ. භෝග ආහාර නැති වුණාට මේගොල්ලෝ වල් ගස්වලට කැලෑවේ තියෙන විවිධ පැලෑටි ආහාරයට ගනිමින් ඕන තරම් ඉන්නවා. ඉතින් අපි හැමෝම ගිහිල්ලා ඒවා පරීක්ෂා කරන්න යන්නෙත් නෑ. ඉන්නවද නැද්ද කියලා. ඒවා කමින් ඉන්නව ඇති. මෑතකදී මේ අපේ විද්වතුන් හොයාගෙන තිබෙනවා මේ බැලතන, මේ වගේම අලිතනකොළ කියන පැනිකම් මැක්සිමම් කියන ගිනිග්‍රාස් කියන වර්ගය, ඒවා කමින් ඉන්නව ඇති. ඒ නිසා ඊළඟ කන්නේ අවදානම්. එහෙම නැත්නම් ප්‍රවේශමෙන් පරිහරණය නොකළොත් නැවතත් වසංගතයක් උද්ගත වෙන්න පුළුවන්. යලකන්නේ ආරම්භයේදී අපි කියනවා මැයි 15 වෙනිදාට පෙර භෝග හිටවලා බඩිරු හිටවලා ඉවර කරන්න බැරි නම් බඩිරු හිටවන්නත් එපා. මැයි 15 කියන්නේ ඒක අප්‍රේල් 15ත් වෙන්න පුළුවන් සමහර ලාට. ඒකින්ද අපි හරි කාල සීමාවක් දාන්න ඕනේ. මැයි 1 වෙනිදා සිට මැයි 15 කියලා. ඒ සති දෙක තුළ එමනත සරලව ප්‍රකාශ කරලා තිබෙනවා කලින් විස්තරවල අපි විසින්ම මැයි 15ට පෙර හිටවන්න ඊට පස්සේ හිටවන්න එපා. ඉතින් අද ගත්තත් මැයි 15ට පෙරනේ. ඔව්. ඒ නිසා මේ ගොවි ජනතාව වැරදි අවබෝධයක් ගන්න පුළුවන්. මැයි 15ට පෙර නම් අපි දැම්මම හිටවලා බලමු කියලා. එහෙම නෙමෙයි. ඒක වඩා නිවැරදි විය යුතුයි, වඩා ක්‍රමානුකූල විය යුතුයි. මැයි 1 වෙනිදා සිට මැයි 15 සති දෙක. ඒ දින 15 ඇතුළත බඩිරිඟු හිටවනවා නම් යලකන්නේ වෙනුවෙන් හිටවන්න, එහෙම නැත්නම් හිටවන්න එපා කියලා අපි ඒක කියනවා. ඒ මොකද කඩින් කඩ හිටවීම විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මේ වගේ ආක්‍රමණ කීසී නිසා. පලිබෝධකයින්ට වැඩිපුර නිරාවරණය වීමේ සහ පලිබෝධකයින් වැඩිපුර අපේ වගාවන් විනාශ කිරීමේ තත්ත්වයක්ද තියෙන්නේ? මොකද ඇතැම් විට ඇතැම් කණ්ඩායම් කිව්වා මේ පිට රටින් තමයි මේ සත්තු සමහරු ගෙන්නෙනවා, ඒවට යම් යම් ආයතන සම්බන්ධයි. මොකද ඇත්තට මෙහි ඇත්ත තත්ත්වය? ඒවයේ උපකල්පනනේ. ඒ සේරුම උපකල්පන. අපිට කියන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. අපිට ඒ පැත්තෙම නෑ කියන්නත් බෑ. එවැනි කුමන්ත්‍රණ නෙමෙයි විශාල, මීට වඩා විශාල කුමන්ත්‍රණ පවා ලෝකේ රටවල්වල වෙලා තිබෙනවානේ. නමුත් අපි විද්‍යාත්මකව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට අපිට මේ හදිසි පලිබෝධ ආක්‍රමණයන් ගොවි ජනතාවගේ සමහර වැරදි ක්‍රියාපිළිවෙත් නිසා උනාමයි කියලා කියන්න හේතු තිබෙනවා.
උදාහරණයක් ඇටියට මේ දුඹුරු පැල කීඩාව පැමිණි. දුඹුරු පැල කීඩාව මීට ඉස්සර අවුරුදු 7කට විතර සැරයක් ආපු සතෙක්. අවුරුදු 7කට විතර සැරයක් ඇවිල්ලා වසංගතයක් කරලා එයා නැති වෙලා යනවා ඊට පස්සේ. නමුත් දැන් මෑතකදී මම පුවත්පතකත් ලිව්වා මේ ළඟදී ඒක පිළිබඳව. මෑතකදී මේ කන්න කීපයක් එක පිට එක දුඹුරු පැල කීඩා වසංගතය එනවා. ඉතින් එතනදී අපි බලන්න ඕනේ මොකද මේ හදිස්සියම මේ එක දිගට දුඹුරු පැල කීඩා වෙන්නේ කියලා. අපේ කීට විද්‍යාඥයෝගෙන් තමයි මම මේ තොරතුරු ගන්නෙ. ඒ කීට විද්‍යාඥයෝ කියන්නේ මේ නොමනා පිළිවෙලට සමහර වෙලාවට ගොවීන් විසින් පොහොර දෙමින්. එහෙම නැත්නම් නොමනා පිළිවෙලට වෙන පරිබෝධකයෙක් මර්ධනය කිරීම සඳහා බෙහෙත් ගැසීම. ඒ නිසා දුඹුරු පැල කීඩාවට හානි කරන ස්වභාවික සතුරන් පරිසරයෙන් ඉවත් වෙනවා. ඉතින් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අනවශ්‍ය ප්‍රමාණයක් යූරියා ප්‍රමාණයක් පසට දැම්මොත් කුඹුරට දැම්මොත් ගොයම්ගස් හොඳට සරුවට හැදිලා මාංශල වෙලා තෙතබරිත වෙලා තියෙනවා. ගොයම්ගස් බොහොම සරුවට. එතකොට කොළහකුළුන් දළඹුවා වෙන සතෙක් ඒවට ආකර්ෂණය වෙනවා, වැඩිපුර එයා බෝ වෙනවා. එයා බෝ වුණාම කොළහකුළුන් දළඹුවා විතරක් නෙමෙයි සමස්ත පරිසරයේම මේ තියෙන කෘමි සතුන් මරන්න ගොවි ජනතාව බෙහෙත් ගන්නවා. ඒකටත් මේ උපදෙස් ගන්නේ මුදලාලි. තෙල් බෙහෙත් කඩින් අපින් නෙමෙයි. එහෙම බෙහෙත් ගැව්වම කොළහකුළුන දළඹුව පමණක් නෙමෙයි සේරම සමස්ත තනකොළ පෙත්තෝ සමනල්ලු සලබේයෝ බත්කූරෝ සේරම ටික මැරෙනවා. ඒගොල්ල ස්වභාවික සතුරු වෙන්න පුළුවන් මේ දුඹුරු පැල කීඩාව. ඒ ටික මැරුණාම දුඹුරු පැල කීඩාව නිකම්ම උඩට එනවා. ඉතින් ඒ වගේ අවිධිමත් ක්‍රියාපිලිවෙත් තිබෙනවා ගොවි ජනතාව විසින් අනුගමනය කරන. අන්න ඒව පොඩ්ඩක් නැති කරගන්න ඕනේ. විද්‍යාත්මකව අපිට සවන් දීලා අපේ තොරතුරු වලට අනුගත වෙලා තමන්ට හිතුමනාපට කරන්නේ නැතුව ගොවිතන දැන කරන ගොවිතනක් බවට පරිවර්තනය වුණොත් මං හිතන්නේ හුඟක් පරිබෝධහානි මග අරගන්න පුළුවන්. සමබර ආහාර වේරක් ලබා ගන්න අපිට අවශ්‍ය වෙනවා අත්‍යවශ්‍ය වෙනවා පලා වර්ග. හැබැයි මේ පලා වර්ග ආහාරයට ගැනීමත් අද ගැටලු සහගත වෙලා මේ පරිබෝධනාශක ඉසීම නිසා. අලුත්ම සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල මං කැමතියි ඔබතුමා කියනවා. මෙහෙමයි, ඔය පරිබෝධනාශක පලා වර්ගවල තිබෙනවා කියන මූලික සොයා ගැනීම කළේ 2017 අවුරුදු. මීට අවුරුදු දෙකකට කලින් ඒ කාලේ කරපු පර්යේෂණයක් ප්‍රතිඵල හැටියට එළි දැක්වුවේ 2018 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ අපේ වාර්ෂික සම්මුලෙදී. ඒ නිසා තරමක් භීතියට පත් වුණා, තරමක් කැළඹීමට පත් වුණා සමාජයේ. මේ ගොටුකොළ මුහුණු වෙන්නවල ගොඩාක් පරිබෝධනාශක තිබෙනවා, මේවා කන්න හොඳ නැහැ කියලා. ගොවි ජනතාව හරියට ගොවිතැන කරන ගොවි ජනතාවත් අපිට විශාල අසාධාරණයක් වුණා කියලා පැමිණිලි කරන්න පටන් ඒකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහාම පියවර අරන් තිනවා. එක දෙයක් මම කියන්නම්. මොකද මේ ගොටුකොළ එහෙම නැත්තම් මේ පලාකොළ වර්ගවලින් ඇයි අපිට වැඩිපුර පරිබෝධනාශක කියන්නේ? අපි දන්නවා බටු අම්බටු වලට, කැරට් වලට, ලීක්ස් වලට, ගෝවා වලට ඔය ඔක්කොටම පරිබෝධනාශක ගහනවා. මේවාට මේ අස්වැන්න නෙලීමට කාල සීමාවක් තියෙනවා. ගැහුවට පස්සේ අපි කියන්නේ මේක ගැහුවට පස්සේ යම්කිසි දින 14ක් එහෙම නැත්තම් දින 7ක්ට පස්සේ අස්වැන්න නෙලන්නේ. එහෙම අස්වැන්න නෙලලත් ඊට පස්සේ මේවා වෙළඳ පොළට ඇවිල්ලා තවත් සුමානයක් විතර පවතිනවා. ගෝවා ගෙඩියක් එදාම කන්නේ නැහැ. කැරට් එදාම කන්නේ නැහැ. සුමානයක් දෙකක් යනවා. එතකොට අර අස්වැන්න නෙලීමේදී ගොවි ජනතාව වැරදි පිළිවෙතක් අනුගමනය කළා නම්, එහෙම නැත්තම් අද ගහලා හෙට අනිද්දා අස්වැන්න කැපුවත් ගෙදරදී හරි යම්කිසි කාල සීමාවක් තියෙනවා මේ පරිබෝධනාශක විනාශ වීමට. නමුත් ඔය පලාවලට ඔය වැඩේ නැහැ. පලාවලට අර වැඩේ වුණාට ගෙදර ගෙනල්ලා පලාකොළ පියාගන්න සුමාන වහම කනවා. ඒ නිසා යම්කිසි ප්‍රවණතාවයක් තිබෙනවා ගොවි ජනතාවගේ වැරදි ක්‍රියාමාර්ගයක් නිසා පාරිභෝගික අනතුරට පත් වෙනවා. ඒ මොකද මේ ෂණිකව අනුභව කරන නිසා. මාකට් එකට ඇවිල්ලත් පලාකොළ පවතින්නේ දවස් දෙකකට ඇවිල්ලා ඒක වේලෙනවා. ඒ නිසා කපපු ගමම ගෙනල්ලා විකුණනවා, විකුණන දේ අදම ගෙනල්ලා කනවා. එතකොට ඒ කිටි ක්‍රියාමාර්ගය නිසා තමයි ඔය පලාකොළ හරහා වැඩිපුර අවදානම් කෘමිනාශක මේ ජනතාව ඇතුළට එනවා කියලා අපි හිතුවේ. ඒක වෙන්නේ, හිතනවා විතරක් නෙමෙයි ඒක වෙනවා. නමුත් අද වන විට තත්ත්වය අද මේකට බය වෙන්න ඕනේ නැහැ. අද බය වෙන්න ඕනේ නැත්තේ අපේ රටේ දැන් ওই රතු ලේබල් කියන මහා අවදානම් විශාල විෂසහිත කෘමිනාශක අලෙවි කරන්නෙම නැහැ තහනම්. ඒ කාලේ ඔය පර්යේෂණය කරන කාලේ දැනට අවුරුදු දෙකට ඉස්සෙල්ලා මේ හොයාගත්ත අවශේෂයන් තිබුණේ සමහර කෘමිනාශක මේ කහ ලේබල් කෘමිනාශක ගහලා තියෙනවා. කහ ලේබල් කියන්නේ යම්කිසි අනතුරුක සේයාවක් තියෙන කෘමිනාශක. ඒවා ගහලා තියෙන බවයි තෝරගත්තේ.
නමුත් දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවා පලාකොළ වලට. ඒ කාලේ නිර්දේශයක් තිබුණේ නැහැ. අවුරුදු දෙකකට කලින් නිර්දේශයක් තිබුණේ නැහැ පලාකොළ වලට හවල් කෘමිනාශකය ගහන්න. එහෙනම් අපි කාලේ ඉවරයි විස. කාලේ ඉවරයි. දැන් කෘමිනාශක නිර්දේශයක් තියෙනවා. දැන් තියෙනවා කොළ ලේබල් එක එහෙම නැත්නම් නිල් ලේබල් එක තියෙන කෘමිනාශක පලා වලටම ගහන්න කියලා. ඒවයි විසභාවයේ ඉතාම අඩුයි. ඒ වගේ මේවා ඉක්මනට වියෝජනය වෙලා යනවා. ඒ නිසා මේවා ගෙනල්ලා හොඳට සෝදලා කෑවොත් අද ඔය අවදානම නැහැ. අපිට බැරිද මේ වසවිස තොරව අපිට මේ එළවලු පළතුරු වගා කරලා මේ අස්වැන්න වැඩි කරගන්නට ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා අරගෙන තියෙන පියවර සහ මොන වගේ පරීක්ෂණ සමීක්ෂණද කරලා ප්‍රතිඵල නෙලාගෙන තියෙන්නේ? දැන් ලෝකේම තිබෙන ලොකුම ප්‍රවණතාවය තමයි මේ ජෛව පාලනය කියන එක. මේ ජෛව පාලනය හරහා විශේෂයෙන්ම කෘමි වදුරු පාලනය කිරීමට හැකියාවක් තිබෙන බව බොහොම ඉස්සර ඉඳලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණ පවත්වලා තියෙනවා. දැන් මේ සේනාදලඹු ආක්‍රමණයත් සමග ඒ ගැන වැඩි අවධානයක් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි සේනාදලඹුව උදාහරණයකට ගත්තොත් මේ සේනාදලඹුවට කෘමිනාශක ගහන්න ගහන්න එයා අනුවර්තන වෙනවා මේ කෘමිනාශක වලට. ඒ නිසා තමයි අපේ විද්‍යාඥයෝ කියන්න පුරුදු වුණේ මාරු කර කර ගහන්න දවස් 7කට සැරයක් කෘමිනාශකේ මාරු කරන්න. ඒ මොකද එක දිගට දවස් 7ක් ගහනකොට එයා ඒකට පුරුදු වෙනවා. එතකොට වෙන එකක් ගහනවා. ඉතින් ඔය කොහොම කළත් මේ කෘමිනාශක ලෝකෙන් එළියට යන්න බෑනේ. කෘමිනාශක ගහන්නම වෙනවා. ඊට වඩා විද්‍යාඥ හොයාගෙන තියෙන්නේ මේ බොහොමයක් පරිබෝධකයින්ව පාලනය වෙලා තියෙන ස්වභාව ධර්මයේ ඒගොල්ලන්ට ඉන්න සතුරු හමුදාවන් නිසා. ඒ මොකද අපි දකිනවා විශාල වශයෙන් මේ කෘමීන්ගේ දැන් දලඹුවා උදාහරණයකට එහෙම නැත්නම් බිත්තර උදාහරණයකට ගත්තොත් දලඹුවා තුලට ඇවිල්ලා තව සතෙක් බිත්තරයක් දානවා. දලඹුවා විදලා බිත්තරයක් දානවා. එතකොට වෙන්නේ ඒ බිත්තරේ පුපුරලා එන පැටවා දලඹු සිරුර කාලා ජීවත් වෙනවා. අන්තිමට දලඹුවා ඉවරයි. ඉතින් සේනාටත් ওই වැඩේ වෙන්න පුළුවන්. සේනාගේ සතුරු ඕනේ තරම් මේ රටේ ඉන්න පුළුවන්. තවම අධ්‍යයනය කළා නැහැ. මොකද සේනා ඇවිල්ලා තාම මාස 3යි. ඒ නිසා තාම අධ්‍යයනය කරමින් පවතිනවා. දැනට හොයාගෙන තිබෙනවා සේනා දලඹුවා අපි කියනවා සලබයා එක තැන බිත්තර එකපාර බිත්තර තමගේ ජීවිත කාලය තුල 1000ක් දානවා කියලා. 200 කොටස් 5ක්. එයා දවස් 10ක් විතර ජීවත් වෙනවා. ඒ දවස් 10 තුල 200 බිත්තර 200 මේ සෙට් 5ක් විතර දානවා. එතකොට බිත්තර 1000ක් දානවා. බිත්තර 1000ක් දානකොට ඒ බිත්තර වලට ඇවිල්ලා තව පුංචි සතෙක් තව බිත්තරයක් දානවා. මේ බිත්තරේ විදලා තව බිත්තරයක් දානවා ඒක ඇතුළේ. එතකොට එයාගේ පැටව තමයි අර බිත්තරය ඇතුළේ හැදෙන්නේ. එතකොට සේනා පැටියා එළියට එන්නේ නැහැ. මොකද බිත්තරයේ තියෙන මේ සේරම ටික අරය උරාගෙන එයා තමයි එළියට එන්නේ. ඉතින් ඕවට තමයි කියන්නේ මේ ස්වභාවික සතුරු කියලා. ওই ස්වභාවික සතුරු පරිපාලනය කරලා එහෙම නැත්නම් ඒ ස්වභාවික සතුරුන්ව කලමනාකරණය කරලා මේ කෘමි උගදුරු නැති කර ගැනීමට අද ලොකු ප්‍රවණතාවයක් තියෙන ලෝකේ පුරාම. සමහර ආයතන තියෙනවා ලෝකේ පුරා අපිත් යෝජනා කරනවා එවැනි ආයතනයක් මේ රටේ බිහි කරන්න උත්සාහ කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාලනය යටතේ මේ වගේ දෙයක් බිහි කරන්න. මොකද්ද මේ නැචරල් එනිමීස් ලා එහෙම නැත්නම් ස්වභාවික සතුරු බෝ කරලා අලෙවි කරන්න මිනිස්සුන්ට යම් කිසි ක්‍රමයකට ඒ වගේ බෝ කරන මධ්‍යස්ථානයක් හදන්න ලංකාවේ. එහෙම දෙයක් කරලා විද්‍යාගාර ඇතුලේ කූඩු වලට මේ සතුන් බෝ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා පසුගිය කාලේ සම්මානයක් දුන්නා මේ ඔය වගේ වැඩක් කරපු දියමන්ති පිටැති සලබයා කියලා ගෝවා වලට එන සලබෙක්ව සඳහා පරපෝෂිතයෙක්ව හොයාගෙන ඒ ක්‍රමවේදය බිහි කරපු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්වතුන්ට සම්මානය ප්‍රදානය කළා මේ වැඩේට. ඒ කියන්නේ ජයග්‍රහණ අත්කරගෙන තියෙන ඕනේ තරම්. තව ඉස්සරහට සේනාටත් ඔය වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට අපි ජීව විද්‍යාත්මක කලමනාකරණය තුළින් මේ සතුරන් මර්ධනය කරන්න ගියොත් එක පැත්තකින් වසවිස නැති වෙනවා ආහාරය. තව පැත්තකින් කෘමිනාශක වලට යන වියදම අඩු වෙනවා ගොවියාගේ. ඒ හරහා නිෂ්පාදනයේ මිල පහළ බහිනවා. ඒ හරහා පාරිභෝගිකයාගේ පොකට් එකෙන් ගන්න පුළුවන් එළවලු බෑග් එකේ ප්‍රමාණය වැඩි වෙනවා අතරමැදියෙක් ගසා නොකෑවොත්. ඒ වැඩේ වුණොත් නම් ඉතින් කොහොමත් පාරිභෝගිකයා අනාතයි. මග පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ මග පෙන්වීමයි මෙතුමන්ලා මේ කරන්නේ බොහොම උත්සාහයක් දරලා. කුටුවලට වෙලා ඉන්නේ නැහැ, කාමරවලට වෙලා ඉන්නේ නැහැ.
මෙතුමන්ල දැවන්ත උත්සාහයක් ගන්නවා ෆීල්ඩ් එකට ගිහිල්ලා ගොවි ඒ ගොවි පොළවල් වලට ගිහිල්ලා සෑම ස්ථානයකටම ගිහිල්ලා ගොවීන් දැනුවත් කරන්න. ඒ නිසා ඔබත් බුද්ධිමත් වෙන්න. අපි හරි මග යමු. එහෙමනම් ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා තිසුමනි. අපි සමුගන්නටයි වැඩසටහනින් සූදානම් වන්නේ. බොහොම වටිනා සාකච්ඡාවක් අපි නිමවට පත් කරන්න සූදානම් වන්නේ කෘෂිකර්ම තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතායි අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඔබතුමන්ට බොහොම ස්තුතියි. සුබ දවසක් ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.